අයිබන් හිතවතුනේ 2018 වසර අවසානය අපි ඉන්නේ වැඩසටහන ඔබ කවුරුත් දන්න ඉලක්කය අපි ලබන අවුරුද්දේ ඉලක්ක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ අවුරුද්දේ අපි ගෙව්වේ කොහොමද දේශපාලන වශයෙන් අනිවාර්යයෙන්ම ශ්‍රීපාල මාත් එක්ක මොකද මේ දේශපාලන පක්ෂවලට උන්ටම ආවේනික වෙච්ච එක එක ඉලක්ක තිබුණා හැබැයි ජනතාවට තිබුණේ තවත් ඉලක්කයක් ජනතාව ඉලක්කය හඹා ගියාද දේශපාලඥයන් ඉලක්කය හඹා ගියාද ජනතාව දේශපාලඥයන් පස්සේ ගිහිල්ලා ඉලක්කය වරදුනාද අපිට මේ ඔක්කොම ගැන කතා කරන්න කලින් මේ අවුරුද්දත් මුල ජනතාව රටේ සියලු දෙනා කතා කරන්න ගත්තේ වංචා දූෂණ අපරාධ ගැන විශේෂයෙන්ම 2018 වසර ආරම්භ වෙනකොටම හරියටම 2017 පෙබරවාරි මාසයේ පළවෙනිදා තමයි ජනාධිපතිතුමා කොමිසමපත් කළේ මේ වංචා දූෂණ පිළිබඳව මහා බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව හොයන්න. දැන් එතකොට විශාල උනන්දුවක් ඇති වෙලා තිබුණා. ඒකම ජනාධිපතිතුමා බරපතල වංචා දූෂණ සහ ඒ වගේම බලය අවභාවිත කිරීම පිළිබඳව හොයන්න කොමිසමකුත් පත් කළා. එතකොට දැන් මේ කොමිසම දෙකේම ක්‍රියාවලිය පිළිබඳව 2017 අවුරුද්ද පුරාම කට්ටිය මුළු රටම අවධානයෙන් හිටියේ. ඇත්තරම නොහිතූ නොසිතූ සහ සමහර කාරණා නොහිසූ ආකාරයෙන් කරුණු එළිදරව්වෙමින් තිබුණේ. අනිවාර්යයෙන්ම මහා බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව මේ වාර්තාව තමයි කාගේ ආන්දෝලනයට රටේ ආන්දෝලනයට තිරු දීපු වාර්තා බවට පත් වුණේ. ඒ අතරේ තමයි 2018 වසර ආරම්භ වෙන්නේ ජනාධිපතිතුමාට මේ බරපතල වංචා දූෂණ පිළිබඳ කොමිෂන් සභා වාර්තාව බාර දෙමින්. එතකොට දැන් එක පැත්තකින් මේ පුංචි සාකච්ඡාවකුත් ඇති වුණා. ඇත්තටම මේ දැන් මේ අවසන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දෙනකොටම අර මහා බැංකු බැඳුම් කර වාර්තාවයි දෙක සමානව පැමිණීම. ඔව්. දැන් එක පැත්තකින් මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ආණ්ඩුවේ බලය භාවිතා කිරීම පිළිබඳ කාරණා කතා වෙනවා. එක පැත්තක අනිත් පැත්තෙන් යහපාලනය වෙනුවෙන් පත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නියුතු නැත්තන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නියුතු ආණ්ඩුව විසින් එවකට මහා බැංකු අධිපතිවරයා සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු සියලු දෙනා සම්බන්ධව චෝදනා නැගින මහා බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳ දෙවන්ත කතිකාවක් ඇති වෙමින් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ සිදුවීම් පිළිබඳව දැන් රටේ කතාබහට ලක්වෙද්දී පාර්ලිමේන්තුවෙත් මේක ගැන දිගටම කතාබහ වෙන්න පටන් ගත්තා. මොකද මේ වාර්තාව පාර්ලිමේන්තුවට දාන්නේ කවද්ද කියන එක එතකොට මේ පාර්ලිමේන්තුවට මේ වාර්තාව දැම්මෙන් පස්සේ මේකට විවාදයක් ගන්න කවද්ද කියන කාරණේ පිළිබඳව එතකොට මේ වාර්තාව මේ බැඳුම් කර වංචා පිළිබඳ සොයබැලු ජනාධිපති කොමසබා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම මුල් කරගෙන පාර්ලිමේන්තු සභාව වර එක උණුසුම් වුණා. කරුණාකර වාඩි වෙන්න. කරුණාකර වාඩි වෙන්න. පාර්ලිමේන්තුව තාවකාලික අසිරනවා අපි පක්ෂ නායක රැසීමක් පවත්වන ඊළඟට. දැන් මෙතනදී දැන් අර කවුද හොරා මහින්ද හොරා කියන්න මේ පාර හැදෙන්නෙම රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවනේ මම කියනකොට ඔයාලත් කියන්න කියලා. ආ දැන් මේ ඇත්තටම මේ මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධ වාර්තාව ගත්තොත් එහෙම කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් අදටත් විවාදාපන්නයිනේ. ඒ කියන්නේ දැන් මේ සමහර නම් විශේෂයෙන්ම මුදල් ගත්ත අය කියන සත්‍ය නාමලේඛනේ තාමත් එළියට ආවේ නැහැ කියන එක පිටු පිටු අඩුවෙන් තමයි පාර්ලිමේන්තුවට සභාවට ඉදිරිපත් කළේ කියලා. ඇත්තටම දැන් මේ කරුණු දැන් පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී මේක ඉදිරිපත් වෙද්දී ගරු කතානායකතුමාට සිද්ධ වුණා කියන නෑ මේ පිටු අඩු නැහැ කියලා. හැබැයි අවසානයේදී අද වෙනකොට තියෙන සත්‍ය කාරණේ තමයි මේ වාර්තාවේ ඇතැම් කොටස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ නැහැ. කියන්නේ උත්තරීතරම ආයතනයට මෙවැනි දැවැන්ත පරීක්ෂණයක් පිළිබඳ වාර්තාව හෙළි ඉදිරිපත් වුණා. ඒක විතරක් නෙමෙයි. දැන් තමයි ටිකෙන් ටික එළියට එන්නේ. ඇත්තරම ශ්‍රීපාල් මේ පහුගිය 2017 අවුරුද්දේ ප්‍රතිපලයේ විදිහට 18 ආපු මේ සාකච්ඡාවට ලක් වෙච්ච බැඳුම් කර සිද්ධි වාර්තාවේ සමහර කාරණා වාර්තාවට එන්න ඉස්සෙල්ලා පැවැත්විච්ච කොමිෂන් සභාවේ සමහර පරීක්ෂණ වලට පවා බලපෑම එල්ල වුණා කියන කාරණේ. ඒක 2018 වසරේ මේ දැන් අද අපි මේ වෙනකොට මේ 2019 එලිපත්තේ ඉන්නකොට තියෙන දේශපාලන ක්‍රියාවලියට පවා වගේම 2019ටත් බලපෑම් කරන සිද්ධියක් බවට පත් වෙලා තිනවා. හරිම කාරණේ තමයි මේ නම් ලැයිස්තුව එළියට දැමීම කියන එක හරියට
තොරොම්බොල් කරන නැත්නම් මේ මේ එහාටයි මෙහාටයි ඇද ගන්නා යම් විදිහක මේ මේ කේවල් කරන උපකරණයක් බවට පත් කරමින් තියෙනවා දේශපාලන ලෝකේ. ඒ කියන්නේ බැඳුකර සිද්ධියට සම්බන්ධ වුණු පුද්ගලයන්, ඒ කියන්නේ අර්ජුන ඇලෝසියස් මේ අයගෙන් මුදල් ගත්තු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් ඉන්න බවට චෝදනා එල්ල වුණා. සමහර ප්‍රකට නම් සමහර වෙලාවට කියනවා මේ දැන් මේ 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 මෙතෙක් එළියට නාපු ප්‍රකට නම් මේක ඇතුලේ තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම. එතකොට මේ නම් ටික හෙලි කරන්න කියලා පාර්ලිමේන්තුවේ තවත් දින කිහිපයක් පාර්ලිමේන්තුව උණුසුම් වුණා. එතකොට මේ නම් හෙලි කරන්න මෙහෙම නම් තියෙනවා. ඊපස්සේ සභාවෙන් පිටදී කියනවා එහෙම නම් නැහැ. අපි මුදල් ගත්තේ නැහැ කියලා. මේ ආකාරයෙන් තවමත් තර්ක විතර්ක වලට ලක් වෙමින් තියෙන වෙලාවකදී තමයි දැන් ඔන්න ජනාධිපතිතුමා මේ බැඳුම් කර සිද්ධියට අදාළව මෙතෙක් හෙලි නොවෙච්ච කාරණා හෙලි කරන්නට සූදානම් කියන එකත් දැන් කියලා තියෙන්නේ. ඔව්. දැන් අපි දැන් 2018 මුල් කාලේ ඉඳලා අවුරුද්ද පුරාම මේකට අදාළ සිදුවීම් ගණනාවක් තියෙන නිසා ඒ ඔක්කොම එකටයි මේ සාරාංශයක් විදිහට කිව්වේ. ඒ අතරේ දැන් මේ මේ 2018 වසර පටන් ගන්නෙම යම් විදිහක පීඩනයක් එක්ක ආණ්ඩුවට. ඒ තමයි දැන් ආණ්ඩුව පත් වෙන්නේම හොරකම සහ වංචාව දූෂණයට එරෙහි මාතෘකාවක් එක්කනේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2018 වෙනකොට 16, 17, 18 හරියනම අවුරුදු තුනක් සම්පූර්ණ වෙමින් එන්නේ. එතකොට දැන් මේ තුනක එලිපත්තේ ඉඳලා ඇතුළට කාලය ගත වෙද්දී ආණ්ඩුවට මතක් වෙනවා තමන්ගේ දුර කාලය ටික ටික ගෙවිගෙන යනවා කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අනිත් පැත්තෙන් මේ වංචාවට සහ දූෂණයට සම්බන්ධ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පුද්ගලයින්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම කියන මාතෘකාව නැවත කරලියට එනවා. අවුරුද්දක් විතරම යට ගිහිලා තිබුණා, අවුරුදු දෙකක් විතර. අනිවාර්යයෙන්ම දැන් බැඳුම් කර සිද්ධියට අදාළ වார்த்தාව ගැන විතරක් නෙමෙයි බරපතල වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව වார்த்தාව මෙතන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහ ඔහුගේ ගෝලයන්ට අදාළව තමයි මේ චෝදනා එල්ල වෙලා තියෙන්නේ. නම් ගම් එක්කම මේකට අදාළ තොරතුරු තියෙනවා. ඇයි මේ ගැන කතා කරන්නේ නැත්තේ කියලත් රටේ තවත් ආන්දෝලනයක් මතුවෙනවා. ඒ අතරේ ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා අතරංගුවට ගන්න කටයුතු ලහිලා ඒ සූදානම් වෙනවා. රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම කියන චෝදනාව ඇතුලේ. දැන් අපි ඊට පස්සේ දැන් අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මේ අතරංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී ඔහු ඇතුළුව තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් අතරංගුවටපත් වෙන්නේ. අතරංගුවටපත් වුණාට පස්සේ ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාවලියක් යනවා. කෙසේ වෙතත් මේ අවසානයේදී අවසාන ප්‍රතිඵලය වෙන්නේ අපිට ඉදිරියේදී දැන් මාස වශයෙන් කතා කරන්න ගියොත් එම වසරේ 2018 අවසාන භාගයට එනකොට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා නිදොස් කොට නිදහස් කරනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙක් නිදොස් කොට නිදහස් කරන්න තමයි අධිකරණ නියෝග කරන්නේ. ඔව්. එතකොට දැන් එක පැත්තකින් ඔය මේ වංචා දූෂණයට එරෙහි මාතෘකාව ওই විදිහට ඇදිලා ගිහිල්ලා එක කාරණයක් එහෙම වෙද්දී අනිත් පැත්තෙන් මේ ලොකුම සාකච්ඡාවට ලක් වෙන කාරණයක් තමයි මේ විශේෂ මහාධිකරණ පිහිටුවීම. ඔව්. ඉතම මේ බරපතල සාකච්ඡාවක්. ඒ කියන්නේ කොයිතරම්ද කියනවා නම් ඇත්තටම අධිකරණ අමාත්‍යංශය විජේදාස රාජපක්ෂ මහත්මයාගෙන් ගැලවිලා තලත අතුකොරල මහත්මියට එන්නෙත් මේ මාතෘකාව ඇතුලේ. එතකොට ඒක නිසා විශේෂ මහාධිකරණ පිහිටුම 2018 වසර තුල සිදු වෙච්ච වැදගත්ම අධිකරණ ශේත්‍රයේ වෙච්ච වැදගත්ම කාරණයක් තමයි මේ විශේෂ මහාධිකරණ පිහිටුවීම. විශේෂ මහාධිකරණ වලටත් බාලගිරි දෝෂය තිබුණා කියලක තමයි රටේ කතාබහ උනේ. මොකද පත් කරනවා පිහිටවනවා කියන දවසේදී එක්කෝ ගොඩනැගිල්ලක් හොයාගන්න නැහැ, එක්කෝ ඒ සඳහා පත් කරන නියෝජිතයෝ සමාජිකයෝ පිළිබඳව හරි තීන්දුව తీරන වලට නැහැ. මේ ගැන පාර්ලිමේන්තුවේ සභාව තුලදී නෙමෙයි සභා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාමර තුල පැවැත්වෙන සාකච්ඡාවලදීත් විසඳුමකින් තොරව අවසන් වෙනවා. කොහොම කොහොමරි කමක් නැහැ. තැනක් හොයාගන්නවා විශේෂ මහාධිකරණයක් පිහිටවනවා. ඊළඟ ගැටලුව බවට රටේපත් උනේ කවුද මුලින්ම මේකට ගේන්නේ? මහා බැංකු බැඳුම් කර සිද්ධියට අදාළවද මේකේ පළවෙනි විමර්ශනය ආරම්භ කරන්නේ? මොකද තලත අතුකොරල මහත්මිය මේකෙදි පාර්ලිමේන්තුවේදී කිව්වා සමහර විට අපේ මුලින්ම එන නඩු කීපය අතරේ අපේ ආණ්ඩුවට අදාළ චෝදනාවක් තියෙන්න පුළුවන් කියලා. ඔව්. නමුත් මෙතන ගාමිණී සේදර සෙනරත් මහත්මයා, එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී. ඔව්. ඒ වගේම නීල් හපුහින්න මහත්මයා ඇතුළු කණ්ඩායමට තමයි මේ ඒ වගේම පියදාස කුඩා බාලගේ මහත්මයා. ඔව්. මේ කණ්ඩායමට තමයි පළවෙනි නඩුව එන්නේ. දැන් විශාල මූල්‍ය චෝදනාවක් එක්ක තමයි මේ නඩුව විශේෂ මහාධිකරණයේ විමසන්න තීරණය කරන්නේ. දැන් විශේෂත්වය තමයි විශේෂ මහාධිකරණයේ දැන් මේක ඇත්තටම මේ අධිකරණ ක්‍රියාවලියේ කාලයක් තිස්සේ ඉල්ලපු දෙයක් තමයි මේ මීට කලින් රවුෆ් හකීම් මහත්මයා අධිකරණ ඇමති වෙලා ඉන්න කාලේ, ඊටත් කලින් අතවුද සෙනරත් මහත්මයා ඉන්න කාලේ මේ පාර්ලිමේන්තුව දිගටම සාකච්ඡා වුණා මේ නඩු කල්යාම කියන එක. එතකොට ඒ සඳහා යම් අධිකරණ ක්‍රියාවලියක් අවශ්‍යයි කියන එක තමයි මුල් කාලේ සාකච්ඡා වෙච්ච මාතෘකාව. ඇත්තටම මීට අවුරුදු 10ක විතර ඉඳන් පාර්ලිමේන්තුවේ අධිකරණ වෑශීෂ විවාදය ගත්තොත් මුළු වෑශීෂ විවාදෙම යොමු වෙලා තියෙන්නේ අධිකරණේ නඩු ප්‍රමාවීම කියන එක තමයි ප්‍රධාන මාතෘකාව. එතකොට ඒ දෙවකට හිටපු හැම ඇමති කෙනෙක්ම උත්තර දීලා තියෙනවා මේ නඩු ප්‍රමාදයේ වැළැක්වීම සඳහා අපි කඩිනම් අධිකරණ පද්ධතියේ ක්‍රියාවලිය වෙනස් කරනවා ආදි වශයෙන් පොරොන්දු දෙනවා. දැන් අවසානයේදී මේ මාතෘකාව ලඝු වෙනවා මේ දූෂණයට වංචාවට අදාළ පුද්ගලයින්ට ඉලක්ක කරගත්තු අධිකරණ පද්ධතියක් පිහිටවමු කියන එක දක්වා ලඝු වෙලා තමයි මෙතනින් අවසානයේදී විශේෂ අධිකරණයක් දක්වා යන්නේ. කොහොම හරි
දැන් මේ වෙනකොට දැන් 2019 අපිට එළඹෙන්න තියෙන්නේ මේ අධිකරණ ක්‍රියාවලියේ ඉදිරි පියවරත් එක්ක වාර්තා කරන්න සහ ඒ වගේම මේක දිහා බලාගෙන ඉන්න තත්ත්වයක් එක්ක. එතකොට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්කම ජනාධිපතිතුමාගේ දුර කාලය පිළිබඳවත් ඔන්න දැන් මතුවෙනවා තවත් ප්‍රශ්නයක්. දුර කාලයේ වසර 6ක්ද එහෙම නැත්නම් 5ක්ද මේකේ විවිධ කති කතාන්දර ඒ කියන්නේ විවිධ කට කතා පවා පැතිරෙනවා. ජනාධිපතිතුමාට අවුරුදු 6ක් ඉන්න පුළුවන් කියනවා නෑ ව්‍යවස්ථාවට අනුව 5යි කියනවා. හැබැයි මේක සඳහා ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතය විමසනවා. මතය විමසනකොට ජනාධිපතිතුමාට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දුර කාලය වසර 5යි කියලා ලැබෙනවා. හරියටම ශ්‍රීපාල් දැන් මේ අද දැන් අපි මේ 2018 අවසාන කාලේ ගත කරද්දී අපිට දැන් මේ අවසාන භාගයට එනකොට සිද්ධ වෙන යම් යම් ක්‍රියාදාමයන් රැසක පෙරණ මිත්තක් විදිහට කියන්න පුළුවන් දැන් මේ විමසීමත් එක්ක ඇති වෙන තත්ත්වය කියන්නේ දුර කාලේ අඩු වීමත් කියන්නේ වසරකින් අඩු වීමත් එක්ක ඒක දැන් ඒ කියන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුව සම්මත කරනකොට තර්කයක් වුණේ හිටපු වර්තමාන ජනාධිපතිතුමාට මේක අදාළ වෙන්නේ නැහැ කියන එක තමයි විවාදයේ බොහෝ තැන්වලදී කතා වුණේ. හැබැයි අවසානයේදී ශ්‍රේෂ්ඨ අධිකරණය කියනවා නෑ නෑ මේ ජනාධිපතිතුමාටත් මේ සම්මතයන් අදාළයි කියලා. දැන් ඒකම තමයි අවසානයේදී මේ මෑත කාලේ අපිට පස්සේ තව ඉස්සරහට කතා කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ අධිකරණ යම් යම් තීන්දුව තීරණ සම්බන්ධව ගත්තත් මේ අධිකරණය තීන්දුව තීරණ ගන්නකොට මේ කාරණය මත පිහිටන බව අපිට පේන්න තියෙනවා. අනිවාර්යයෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ කවුද? මේකට මුල් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාටම හිතයිෂි පිරිසක්ද? ඒ කියන්නේ මේකට දායක වුණු පිරිසට තවත් අයගෙන් බලපෑම් ලැබුණාද? විවිධ කතන්දර අද දවසේ තවමත් කතාබහ වෙමින් පවතින වෙලාවක්. ඉතින් මේ අතරෙම තමයි පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන් 225 දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරගෙන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ඕන කියන මාතෘකාවත් රටේ කතා වෙන්න පටන් ගන්නවා. ඔව්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය යනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඊට පස්සේ මෙහෙයුම් කාර්යාලය හරහා විශේෂඥ මණ්ඩලපත් වෙනවා. දැන් ඒ වගේ ඊට පස්සේ අනුකමිටු 6ක්පත් වෙනවා. ඒ වාර්තා විද්වත් කමිටුවක් 10 දෙනෙක්ගෙන් සමන්විත. දැන් මේ වාර්තා එළියට ඇවිල්ලා තියෙන තත්ත්වයක් ඇතුලේ දැන් දෙවන්ත සාකච්ඡාවක් මේ ගැන එන්න දැන් අබර මුළු සමාජයෙන් බලාපොරොත්තු වුණාට ඇත්තටම පහුගිය කාලය තුල පහුගිය 2018 වසර තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ විශේෂයෙන්ම අනුකමිටු වාර්තා පිළිබඳව ඇතිවෙච්ච සංවාදය බලාපොරොත්තු වුණාට වඩා බොහොම අල්පයි. අනිවාර්යයෙන්ම මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම මුල් කරගෙන තමයි දේශපාලන පරිවර්තනයක් සිදුවන්නේ කියලත් චෝදනා එල්ල වෙනවා. නොවැම්බර් 7 වෙනිදා මේ කෙටුම්පත පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් වෙන්න තිබියදී තමයි මේ විදිහේ ආණ්ඩු පරිවර්තනයකට තීන්දුව තීරණ එන්නේ කියන එකත් කියවුණා. ඔව්. අපි මේ විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා කතා කරමු මේ අධිකරණ ක්ෂේත්‍රයේ සහ ඒ වගේම පාර්ලිමේන්තුවට සම්බන්ධ නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහත්මයාගේ නඩු තීන්දුවත් මේ අවුරුද්දේ කතාබහට ලක්වෙච්ච කාරණයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ දේශපාලන ක්ෂේත්‍රයේ යම් යම් සංසිද්ධිවලටත් යම් විදිහකට බලපෑවාද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන කාරණයක්. විරාමයකට ගිහිල්ලා ඔව් අපි සාකච්ඡා කරමින් හිටියේ 2018 වසරේ දේශපාලන ඉලක්ක ඒ වගේම 2019ට කොහොමද බලපාන්නේ කියන කාරණයක් එක්ක පුංචි අතීතවර්ජනය. අපි මේ වැඩසටහන විරාමයකට ගියේ ශ්‍රීපාල් අර මේ නඩු තීන්දුවක් එක්තරපැති කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ පද්ධතියේ ක්‍රියාවලිය මේ වෙනකොට ඉතා ප්‍රබලව රටේ සියලු කටයුතු වලට දැන්ලා තියෙනවානේ. අපි වැඩිදුර කතා කළ යුතු දෙයක් නෝ කියන්නේ වැඩි ඉතින් හරියට ආයතු උනත් ඒ කියන්නේ නඩු තීන්දුව ඒ කියන්නේ ඒක අධිකරණ කටයුත්තක්. නමුත් මේක පිටිපස්සේ තවත් තිරෙන් පිටිපස්සේ තිබිච්ච දේශපාලන කතිකාවක් තියෙනවානේ. ඒ කියන්නේ දේශපාලනයක් තියෙනවා මේකේ. ඒ කියන්නේ තීන්දුවේ නෙමෙයි තියෙන්නේ රටේ දේශපාලනයක් තියෙනවා. ඒ කියන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග ඇය එකතු වෙන්නෙම මේ දුමින්ද සිල්වා මහත්මිය සම්බන්ධව පහුගිය ආණ්ඩුවෙන් හරියට දෙයක් සිදු වෙන්නේ නැහැ කියන චෝදනාව එල්ල කරමි. ඒ දැන් ඇත්තටම මේ ඔය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන ස්ථාවරය පවා වෙනස් වෙන්න තිබුණා. මේ නඩු තීන්දුව යම් විදිහක වෙනස් වුණා නම් ඇයට ඇය සමහර විට යම් ඊට වඩා දේශපාලන ඉවත් වීම දක්වා යන්න උනත් ඉඩ තිබුණා. ඒ මොකද ඒ එවැනි තත්ත්වකයි හිටියේ. ඉතින් ඒ යම් විදිහකින් ඊට පස්සේ අනිත් එක මේ දැන් පස්සේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ තියෙන විශ්වාසය තහවුරු වෙන්නත් මුළු රටේම විශ්වාසය තවත් තහවුරු වෙන්න කියන තහවුරු තමයි. නමුත් තවත් තහවුරු වෙන්නත් මේක බලපෑවා මේ විවිධ ක්ෂේත්‍රවල. අනිවාර්යයෙන්ම දැන් මෙහෙම යනකොට දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් මේ ජාතික ආණ්ඩුව යහපාලනය කියන එක පිළිබඳව පොඩි පොඩි දෙදරීම් පිළිබඳව ඉඟිපල වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ආර්ථිකය කඩා වැටීම ගැන විවිධ අය චෝදනා කරනකොට
ජනාධිපතිතුමා එකක් කියනකොට අගමැතිතුමා තව කතාවක් කියනවා. සමහර තීන්දුව තීරණ ජනාධිපතිතුමා කියන්න ගත්තා මේ තීන්දුව තීරණ පාර්ලිමේන්තු විශේෂම කැබිනට්ටුව නොදැන ගත්ත තීන්දුව තීරණ කියලා. ඔබට මතක ඇති යම් මිල වෙනස් කිරීම සම්බන්ධ කාරණා මේ අවුරුද්ද මුලදී සිද්ධ වෙනකොට ජනාධිපතිතුමාට කියන්න වුණා මේවා අපි දැනුවත් කළේ නැහැ කියලා. දැන් මේ තත්ත්වයත් එක්ක ජනාධිපතිතුමා අවසානයේදී කෑගල්ලේදී නිවේදනය කළා ආර්ථිකයේ හැසිරීමේ කටයුත්ත මම අතට ගන්නවා කියන කාරණේ. ඒක ඇත්තටම අපේ මේ දැන් පස්සේ කාලේ ඇතිවෙච්ච දේශපාලන සංසිද්ධි රසක පෙරනිමිත්තක් බවට පත් වුණා. මේ එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මංගල හුය දෙදරාගේ අවස්ථාවක් සනිටුහන් කරපු අවස්ථාවක් බවට පත් වුණා. ඒක හරි. ඒ කියන්නේ දැන් ආර්ථිකය හසුරුවන්නේ කීප දෙනෙක්, ඒ කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කීප දෙනෙක් විසින් කියන එක තමයි මේ චෝදනා එල්ල වුණේ. ඒතකොට කීප දෙනෙක් හසුරුවන ආර්ථිකය දැන් ඒක නිසා දැන් රට අරාජික වේගෙන යනවා, ආර්ථිකය කඩා වැටීගෙන යනවා, ජනතාවට දිගින් දිගටම පීඩන විතරයි එල්ල වෙන්නේ. ජනවාරි මාසයේදී ජනාධිපතිතුමා මේ වෙඩිමුරය පත්තු කරා. මම අවුරුදු 3ක් එක්සත් ජාතික පක්ෂයේ ඒ අයට අවශ්‍ය විදිහට ආර්ථික කළමනාකරණයට ඉඩ දුන්නා. මම මේ වසරේ සිට ජාතික ආර්ථික සභාව හරහා මේ රටේ ආර්ථික හැසිරවීම මා විසින් එහි නායකත්වය ගන්නවා කියන එක තමුන්නාසරට මම පැහැදිලිව කියනවා. විශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා. දැන් ජනවාරි මාසේ ඔය කතාව කියන්නෙත් කියන්නේ කීම දේශපාලන පසුබිමකුත් තියෙනවා. ඒ තමයි ඒ වෙනකොට මැතිවරණ කීපයක් එමින් තිබුණා. පළාත් පාලන මැතිවරණ ඉස්සර වුණා. අනිවාර්යෙන් දැන් මේ පළාත් පාලන මැතිවරණය සෑහෙන කාලයක් පහු වුණානේ. දැන් මේක කල් දැම්මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා චෝදනා එල්ල වුණා. එක්සත් ජාතික පක්ෂය කියලා චෝදනා එල්ල වුණා. දෙකොල්ලෝ චෝදනා කරගත්තා. දෙකොල්ලෝ ටිකක් චෝදනා පමණයි. හැබැයි කොහොම හරි කමක් නැහැ. දැන් පළාත් පාලන මැතිවරණය අන්තිමේදී පෙබරවාරි 10 වෙනිදා පැවැත්තුවා. පළාත් පාලන ආයතන 340 මහනගර සභා 24ක් ඒ වගේම නගර සභා 40ක් වගේම ප්‍රාදේශ සභා 276ක් ඡන්ද විමසීම තිබුණා. දැන් මේක තමයි ඇත්තටම තීරණාත්මකව මේ දේශපාලන විභේදනයේ හරියට පෙනිච්ච ඒ වගේම බලතුලනේ හොඳට පෙනිච්ච තැන. ඒකට තව ඒක හේතුවක් වුණා මේ නව ඡන්ද ක්‍රමයේ යටතේ මැතිවරණ ක්‍රමයේ යටතේ තැබීම. ඒක නිසා බලය ලේසියෙන්ම යන පැත්තට ලේසියෙන් යන්න අවශ්‍ය වාතාවරණයත් හැදිලා තිබ්බා. ඒ කියන්නේ දැන් ඔන්න මේක තමයි අර දිශානතිය වෙනස් කරන්න හේතු වුණු මැතිවරණය කියලා එක අපි ඔන්න කිව්වත් නිවැරදි. ඔව් 222ක් පළාත් පාලන ආයතන පොහොට්ටුව අතට ගියා. දැන් ඒකත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ කියන්නේ ජනතාව ඡන්දදායකයෝ යම් පිරිසක් සහ ඒ වගේම මැද පෙළ යාන්ත්‍රණයටත් වඩා ඉහළ පෙළ යාන්ත්‍රණය හිතන්න ගත්තා අපි යා යුතු මග කුමක්ද කියන කාරණේ. ඒ වගේම තමයි දැන් මේ පොහොට්ටුවම විතරක් නෙමෙයි දිනුවේ සමහර තැන්වල නයි ඒ වගේම යතුරු පැදි මේවට පවා ජනතාව ඡන්දය දීලා දිවෙව්වේ කෙසෙල් ලැබරි. ඒ කියන්නේ දැන් ජනතාව ඡන්දය දුන්නේ පුත්කලයක් ඉලක්ක කරගෙනද, ඉලක්කය තිබුණේ පුත්කලයා වටාද, පක්ෂයක් වටාද? දැන් ප්‍රධාන පක්ෂ දෙකම අමතක වෙලා අලුතෙන් බිහිවෙච්ච අවුරුද්දක් ඇතුළත බිහිවුණු පක්ෂයක් දැන් ඔන්න කරලියට එනවා. දැන් මේකත් එක්කම තව තව මේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව අඩුපාඩු මතුවෙන්න ගත්තා. කාන්තා නියෝජනය 25ක කාන්තා නියෝජනය නම් කරන්දී සුදුස්සන් නුසුදුස්සන් සියල්ල මේ ලේඛන වලට ඇතුල් වෙලා කියලා චෝදනා වෙනවා. ඒ වගේම ඇත්තටම 88 89 භීෂණ සමයත් එක්ක පදනම් කරගෙන තරුණ අසහන කොමිසමෙන් පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමයේ ගත්තු තීන්දුවක් විදිහට මේ තරුණයින්ට 125ක කෝටාවක් ලබා දිය යුතුයි කියන එක අමතක කරලා ඒ වෙනුවට කාන්තාවට ලබා දීම කොයිතරම් දුරට මේ ප්‍රශ්න මතු කරනවද කියන සාකච්ඡාව සමාජයේ ගොඩනැගෙන පටන් ගත්තා. දැන් මේකත් එක්ක අනිත් පැත්තෙන් දැන් ඊට පස්සේ අපි ආත්තොත් එම නැවත අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාසවල මේ රටේ ඇතිවෙච්ච දේශපාලන වාතාවරණයට ඍජුවම මෙන්න මේ ජනතාවගේ මැතිවරණයේ ප්‍රතිඵලය බලපෑවා කියන එක අපිට ආපහු හැරිලා බැලුවම පේන කාරණයක්. මොකද පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්කම අගමැති ධූරය දරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් අගමැති පුටුවෙන් ඉවත් කරන්න ඕන කියලා කට්ටිය හිතන්න පටන් ගත්තා. ඔව්. ගෙනවා කිව්වා විශ්වාසභංග යෝජනාවක්. හැබැයි ඒ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළා. මොකද වුනේ? විශ්වාසභංග යෝජනාව ගත්තොත් එහෙම දැන් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වෙන වෙලාවේ තිබුණේ ජයග්‍රහී මානසිකත්වයක්. ඇත්තටම විපක්ෂයේ තිබුණේ ජයග්‍රහී මානසිකත්වයක්. ඕන් හිතුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියම් පිරිසක් සහයෝගය අරගෙන දැන් මේ ලැබිච්ච ඡන්ද ප්‍රතිඵලයක් තියෙනවනේ. මේ ප්‍රතිඵලයත් එක්ක දැන් බොහෝ දෙනෙකුට යන්නේ නමක් නැති වෙයි ඊළඟ මැතිවරණයේදී. ඒ නිසා ඒගොල්ලොත් අපිත් එක්ක එකතු වෙයි. මේ ආදී වශයෙන් තිබුණ ලොකු සංවාදයක් එක්ක පරිසරයක් නිර්මාණය වෙමින් තිබුණා. මේක ජයග්‍රහණය කිරීම සඳහා පියවර ගන්න. හැබැයි ඒ කියන්නේ මේ ඒ ජයග්‍රහී හැකියාව තියෙනවා කියලා හැඟුණේ
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු රැසක් කලකිරිලා හිටියා. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තරබුදයක් ඒ වෙනකොට මතුවලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන්ම නායකත්ව වෙනසක් වෙන්න ඕන කියන කාරණේ, ඒ වගේම තෝරාගත්තු පිරිසකට සලකනවා කියන චෝදනාව ආදී දේශපාලන කාරණා ගොඩක් තිබුණා. ඒ වගේම සංවිධායකවරු පත් කිරීම, සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියා ආසන සංවිධායන ශක්තිය නැත්නම් ආසන සංවිධායක ධූරයක් නොලැබෙච්ච ඔය වගේ ප්‍රශ්න. ඒ අතරෙම මේ තව කාරණයක් තියෙනවා. ඇත්තටම මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීම මේ තත්ත්වය තීව්‍ර වෙන්න ජනාධිපතිතුමාත් යම් විදිහකින් බලපෑමක් කරා එක්සත් ජාතික පක්ෂයේ පැත්තට රනිල් වික්‍රමසිංහ මහත්තයාට අග්‍රාමාත්‍ය ධුර ඉවත් වෙන්න කියලා. ඉතාලම පැහැදිලිව පසු කාලීනව ප්‍රකාශ වෙච්ච විදිහට ජනාධිපතිතුමා සමහර වෙලාවල කෙලින්ම කිව්වා මේ නියෝජිතයින්ට අයින් වෙන්න, වෙන කෙනෙකුට මේ අගමැතිකම දෙන්න කියන එක. දැන් මෙවැනි තත්ත්වයක් එක්ක එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් යම් යම් සංකූලතා තිබුණා. අනිවාර්යයෙන්ම දැන් මේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂය විවිධ උපක්‍රම පාවිච්චි කරපු කාලයක් මේ. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මේකට ඡන්දය භාවිතා කරවොතින් අනිවාර්යයෙන්ම විපක්ෂය එක පැත්තකට ආවොතින් මේ විශ්වාසභංග යෝජනාව ඔවුන් ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එතකොට ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරක පක්ෂ එක්ක ගනුදෙනුව හරියටම කියනවා අර ඩීල් එක ටිකක් ප්‍රබල වුණා. ඔව්, ද්‍රවිඩ ජාතික සන්ධානයත් එක්ක ගිවිසුම අලුත් වුණා කියලා ඊට පස්සේ තමයි එළියට ආවේ. මේ වෙනකොට ද්‍රවිඩ ජාතික සන්ධානයට දුන්න පොරොන්දු සමහරක් ඉෂ්ට වෙමින් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැනටත් කියනවා ඒ විශ්වාසභංග යෝජනාවට සහය දීමේදී කොන්දේසි 12ක් එක්ක එකඟතාවක් ඇති කරගත්තා. ඉෂ්ට වුණේ දිසාපතිවරයෙක් ඔවුන්ට ඔවුන්ගේ වර්ගයේ දිසාපතිවරේ පත් කරගන්නට හැකියාව ලැබීම පමණයි කියලා. ඔව්. ඒ අතරේ ශ්‍රීපාල තවත් කාරණයක් වුණානි. දැන් මේකත් එක්ක තමයි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිමත් එක්ක හිටපු කණ්ඩායමේ සංවිතිය වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙක් මේකට රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම සඳහා ඡන්දය ලබා දෙනවා කියන එක තමයි උදේවරුව දක්වාම සංවාදයේ තිබුණේ. හැබැයි ඡන්දේ ප්‍රකාශ කරනකොට යම් පිරිසක් ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී හිටියා. ඒ කියන්නේ මහින්ද අමරවීර මහත්මයාගේ නිවසට පිරිසක් රැස් වෙලා හිටියා. දුමින්ද දිසානායක මහත්මයෙක් ගෙදරට පිරිසක් රැස් වෙලා හිටියා. සාකච්ඡා දිගින් දිගට පවත්වද්දී හවස් වෙන්නකොට විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම ගන්න ඔන්න මෙන්න තියෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු 23 දෙනෙක් පාර්ලිමේන්තු සභාවට ආවේ නැතුව හිටියා. ඔව්. ඒ වගේම අර කණ්ඩායමක් කැඩිලා යන්නත් ඒක හේතු වුණා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධූර දරපු බොහෝ දෙනෙකුට අමාත්‍ය ධූර අහිමි වුණා. අහිමි වුණා. විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වෙලාවේ ජයග්‍රහණය කළා. ඔව්. ඒකත් එක්ක එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ගත්තොත් එමු රනිල් වික්‍රමසිංහ මහත්මයා යම් ස්ථාවරයක් ගොඩනගා ගන්න පටන් ගත්තා පක්ෂය ඇතුලේ. ඔය අතරේ ජනාධිපතිතුමා දැන් ඊළඟට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම, සභාවාරය විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිද්ධ වෙච්ච ඊළඟ වැදගත් සිදුවීමක් විදිහට සලකන්න පුළුවන් පාර්ලිමේන්තු පැත්තෙන් ගත්තොත් එහෙම. ඒ අතරෙම දැන් පාර්ලිමේන්තුවේ මේ දැන් මේ අවුරුද්දනේ මේ පාර්ලිමේන්තුවේ මුළු පාර්ලිමේන්තු ඉතිහාසෙම ගත්තොත් එහෙම මේ ඉතාම මේ කණගාටුදායක සිදුවීම් සිදුවෙච්ච අවුරුද්ද කියලා කියන්නේ අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් ඒ පසුබිමත් යම් යම් කාරණාත් එක්ක. දැන් ආසන්නතම මේ වසර මැදට එනකොට සිදුවෙච්ච ඊළඟ වැදගත්ම සිදුවීම තමයි මේ විජේකලා මහේශ්වරන් මන්ත්‍රීතුමියගේ ප්‍රකාශය. එතුමිය යම් විදිහක ප්‍රකාශයක් කරලා තිබුණා කියන එක දැන් මේ ඊළම නැත්තම් ඒවකට තිබුණ තත්ත්වය නැවත මතු වුණා නම් හොඳයි. අපිට ඒ කාලේ මීට වැඩිය හොඳ නීති ක්‍රියාත්මක වුණ ආදි වශයෙන් කරපු ප්‍රකාශයක් එක්ක මේක යම් විදිහකින් රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරියක් මෙවැනි ආකාරයෙන් ප්‍රකාශයක් කිරීම අනුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද උල්ලංඝනය කිරීමක්. එහෙමනම් මේකට ගන්න පියවර කුමක්ද කියන කාරණයක් එක්ක පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච තත්ත්වය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඇත්තම කියනවා නම් මේ වෙලාවේදී උණුසුම් වුණා. තේද එක්සත් ජාතික පක්ෂයේ මතයද ඔබ තුමේ මට කිව්වේ දරුවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබුණ හිතේ අමාරුවට ඒ වගේ ප්‍රකාශයක් කරා කියලා. එයාට හිතේ අමාරුව තියෙනවා නම් අපේ කොළොන්නා පැත්තේ තියෙන අර අංගොඩ මානසික රෝහල එහෙට එවන්න පුළුවන්. මොකද හිතන්නේ ඒක ඔබතුමාම මන්ත්‍රීතුමේට කිව්වා නම් හොඳයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ තුමේට තහනම් කරන්න ඕනේ. පක්ෂය ගන්න ඕනේ ජීන්නයක්. ඔව්. අපි වන් සාකච්ඡා කරලා ගන්න. නිර්වාස මන්ත්‍රීතුමා මම ඔබතුමාට කියන අපව වාඩි වෙන්න කියලා මට වැඩ කටයුතු කරන්න අවස්ථාව දෙන්න. මේක ළඟමඩලක් කරගන්න එපා. මේ විරවාස මන්ත්‍රීතුමා මා කටපරිසම් කරගන්න. ඔබතුමාගේ මුඛය පරිසම් කරන්න. ඉතම කැත විදිහට කතා කරනවා. තීන්දුව තමයි අගමැතිතුමත් හම්බෙලා කතා කරලා අවශ්‍ය නැ පාර්ලිමේන්තුවේ විනය පරීක්ෂණයක් කරනවා. මන්ත්‍රීතුමා මාත්‍ය මණ්ඩල සංදේශමගේ ඔය මේ කරණිය කරපුවා මේ කරන්න බෑ. විජයකාට මං ගන්නම්.
මොකද්ද මේ ඇසිරීම නිකන් ඡන්දේ වාගේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මට අයින් කරන්න සිද්ධ වෙනවා ඔබතුම අයින් වෙනවද නැද්ද පාර්ලිමේන්තුව කල් දානවා හෙට උදේ වෙනකම් පාර්ලිමේන්තුව කල් දානවා හොඳයි පාර්ලිමේන්තුවේ මෙහෙම උණුසුම් වෙද්දී අන්තිමේදී ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාටත් විමල් වීරවංශ මහත්මයාටත් තමයි පාර්ලිමේන්තුවෙන් දඬුවම් හිමි වුණේ. විජේ කලා මහේශ්වරම්මරිය ප්‍රකාශය කරපු මන්ත්‍රීවරියට තවමත් දඬුවම් නම් හිමි වුණේ නැහැ. එදා ඒ මන්ත්‍රීවරු හිතුවේ නැතුව ඇති අද අපි මේ සාකච්ඡා කරන දවස වෙනකොට, ඒ කියන්නේ 2018 අවසන් වෙනකොට එතුමියට තවත් අමාත්‍ය ධූරයක් ලැබෙයි කියලා එදා හිතන්නේ නැතුව ඇති. එක්සත් ජාතිපක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යසම් මහත්මයා නිදහසට කරුණු විමසලා විජේකලා මහේශ්වර මන්ත්‍රීතුමියට ලිපියක් යැව්වත් කවුරුත් හිතුවා ඔන්න බොලේ වැඩේ වරදින්නයි හදන්නේ කියලා. හැබැයි කිසිදු දෙයක් වුණේ නැහැ. ආවෙත් නැතුව ඊට උත්තර එව්වා. ඒ සඳහා කිසිදු විසඳුමක් නම් ලැබුණේ නැහැ. ඒ වගේම ශ්‍රීපාල මේ දේශපාලනය ගැන කතා කරොත් මේ දේශපාලන සම්බන්ධ පුද්ගලයෝ සහ ඒ වගේම අපරාධ රැල්ල කියන එක මේ අවුරුද්දේ තවත් ආයිත් නැවත වතාවක් සාකච්ඡාවට ලක් වෙච්ච මාතෘකාවක් වුණා. ඒ කියන්නේ බන්ධනාගාර ගත වෙලා සිටියදීත් මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වෙන අපරාධකරුවන් පිළිබඳව ජනාධිපතිතුමා කිව්වා ඔවුන්ට මරණ දඬුවම ලබා දිය යුතුයි කියලා. ඒ ලබා දිය යුතුයි කියන තීන්දුව විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් කවුද නාමලේඛනය මොකක්ද කියලා ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දුන්නා. හැබැයි ඒ නාමලේඛනය නියම විදියට ලැබුණේ නැහැ. ඒ නාමලේඛනයේ කියන්නේ ලැබිච්ච නාමලේඛනන්නේ මුලින්ම ඉන්නේ කාන්තාවක්. ඉතින් ඒ කාන්තාවකට මරණ දඬුවම් දී මේ වෙලාවේ සුදුසුද නුසුදුසුද කියලා තර්ක මතුවෙන්න පටන් ගත්තා. මේ தત્ත්වය ව්‍යාකූල කරා වුණා. කමින් මේ ව්‍යාකූල කරා කියලා තමයි චෝදනා එල්ල වුණේ. සිපල් සාමාන්‍යයෙන් මේ අධිකරණ ශේෂ්ත්‍රයේ ගත්තත් මේ පහුගිය අවුරුද්දේ අධිකරණ විෂය මාරු වුණානේ. දැන් තලතාතු කොරල මහත්මියන්ට ආවට පස්සේ යම් යම් බන්ධනාගාර විෂය අධිකරණ විෂයනේ බන්ධනාගාර විෂය විශේෂයෙන්ම බන්ධනාගාර විෂය යම් යම් වෙනස්කම් කරන්න උත්සාහ ගත්තා. ඒ අනුව බන්ධනාගාරවල ආරක්ෂාව ඒ වගේම විශේෂයෙන්ම යම් යම් කාරණා පිළිබඳ දැඩි පරීක්ෂා කිරීම ආදී කාරණා සිද්ධ වුණා. ඒ අතරේ දැන් මේ දැන් උතෙන්දී තවත් චෝදනාවක් ආවනේ සමහර බන්ධනාගාරවල ඉන්න ප්‍රධානීන් අපරාධ කරුවන් සමග සම්බන්ධ වෙලා ඔවුන්ගේ නිවාඩු නිකේතනවල ඒ කියන්නේ ඔවුන්ගේ කියන්නේ මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ආයිද නිවාඩු නිකේතනවල නවාතන්ගෙන හිටපු මත්කුඩු ජාවාරම් කරුව ගැන තොරතුරු එළි වෙන්න පටන් ගත්තා. ඒ වගේම බන්ධනාගාර ශේෂ්ත්‍රයේ ගත්තොත් යම් යම් පුද්ගලයෝ මේ රැඳවියන්ගෙන් යම් යම් අල්ලස් වගේම යම් යම් වාසි ලබාගෙන තමන්ගේ උපන්දින සාද වෙන රටවල පවත්වපු තත්ත්වයන් ඒ වගේම සමහර පවුලේ සාද මේ මොවුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වුවා කියන කාරණා එළි වෙන්න පටන් ගත්තා. අන්තිමේදී කොහොම හරි ගිහිල්ලා STF එක පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර ඉදිරිපිටට බන්ධනාගාරවල ආරක්ෂාවට දාන තැනටම ආවා. ඒ වගේම ජනාධිපතිතුමා ඉල්ලුව මරණ දඬුවම් ලේඛනය දවසින් දවස බාලගිරි දෝෂයට ලක් වෙලා යම් යම් හිතාමතා මේක යම් යම් විදිහට ප්‍රමාද කරන බව පේන තිබිලා අවසානයේදී ජනාධිපතිතුමාට මේ වසර අවසානයේ යම් ප්‍රකාශයක් කරන්න පවා සිද්ධ වුණා. මරණීය දඬනේ නියම වෙච්ච අය මරණීය දඬනය දීම සඳහා අස්සංකල යුත්තේ ජනාධිපතිවරේ. මම ඊයේ හවස වෙනකොට අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මද්ද්‍රව්‍ය නිසා මරණීය දඬනයට නියම වී ඒ එසේ මරණීය දඬනය නියම වීමෙන් පසුවත් පුනුල් ලෙස මහා මද්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දඬනය නියම වෙච්චවන්ට මරණීය දඬනය දීමට මම මගේ අස්සන යොදනවායි කියන එක මම කියන්නම්. දැන් ওই විදිහට මේ මරණීය දඬුවම ගැන කතා වෙන අතරෙම අධිකරණ ශේෂ්ත්‍රයේ යම් යම් වැදගත් වෙනස්කමක් සිද්ධ වුණා. ඒ තමයි අගවිනිසුරු ධූරය. අගවිනිසුරු විදියට නලින් පෙරේරා මහත්මයා තමයි පත් උනේ. ඔව්. ශ්‍රීපාල දැන් මේකෙත් යම් කතාවක් තියෙනවා. දැන් පස්සේ කාලෙක මේ ඊයේ පෙරේදා මේ කියන්නේ මේ වසරේ අවසාන සති කිහිපේ තමයි මේ සාකච්ඡාව එළියට ආවේ. ඒකත් ආවේ අත්‍තරම ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන්ම තමයි. යම් යම් නම් යෝජනා කරලා යවුවාම යවන්නත් ඉස්සල්ලාම එතුමාට බලපෑම් එල්ල වුණා කියලා මේ නම එවන්න එපා. අපි මේ නම ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ. ඒ වගේම යම් යම් කාරණාවලදී මේ ආකාරයෙන් ජනාධිපතිතුමාටත් බලපෑම් එල්ල වුණා කියලා ජනාධිපතිතුමාගේ පැත්තෙන් කිව්වා. කොහොම හරි මේ අධිකරණ ශේෂ්ත්‍රයේ අගවිනිසුරුවරයා පත් කිරීමත් ඒ වගේම ඒ අගවිනිසුරු ධූරයේ පත් කිරීමෙන් පසුව යම් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සිදුණු කාරණාත් පස්සේ කියන්නේ අධිකරණ ශේත්‍රයේ ශක්තිමත් කිරීම කියන මාතෘකාවනේ ඇත්තටම ඒක ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක මේ මුළු රටේම අවධානයට ලක් වෙච්ච විධායකේ ව්‍යවස්ථාදායකේ අධිකරණයේ කියන කුළුණු තුනෙන් ජනතාවගේ වැඩි විශ්වාසය දිනාගෙන තන බවට අධිකරණේ පත් වෙන්න පටන් ගත්තා.
මේ ප්‍රද අනිත් කුලුණුත් තුන යම් යම් ආකාරයේ දුර්වලතා සහ ගැටලුවලට ලක් වෙන පටන් ගන්නවා. අපි ඊගෙන කතා කරන්නේ මේ අගවිනිස දූරය ඇතුළු ඒ කියන්නේ විනිසුරුවරුන් පත් කිරීම මේ කටයුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවෙන් තමයි සිදු කළේ. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව එහි විශ්වාසයේ කොයි තරම් දුරට තියෙනවද නැද්ද කියන එක ගැන ජනාධිපතිතුමා මේ ළඟදිත් ප්‍රකාශයක් කළා. ඔව්. ඒ කියන්නේ මේ පත් කිරීම ගැන අපි මේ කතා කරන මාසෙන් ගොඩක් ආපස්සට ගිහිල්ලා අපි ආපහු හැරිලා බැලුවම සිද්ධ වෙන කාරණාත් එක තමයි අපි මේ සසඳන්නේ. කොහොම හරි මේ අධිකරණය කොයි තරම් දුරට ඊට පස්සේ අධිකරණ ක්‍රියාවලීන් අපිට බලපෑම් කළාද බලපෑම් වෙනවද ඒ වගේම අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය අවසානයේදී මේ ප්‍රශ්න විසඳ ගන්න තැනට එතනටම සියලු දෙනාටම යන්න සිද්ධ වෙන තැනකට රටේ සියලු දෙනාටම යන්න ඒ තැනටපත් වුණා. ඒ කියන්නේ දැන් අපරාධ කරුවන් අල්ලනවා කිව්ව අපරාධ කරුවන් නිදැල්ලේ වංචා කරුවන් නිදැල්ලේ ආ එතකොට අල්ලස් කොමිසම සම්බන්ධව කටයුතු සක්‍රීය නැහැ අක්‍රීයයි කියලා චෝදනා එල්ල වෙනවා. මැතිවරණ දිනින්දින කල් යනවා. ඒ විතරක් නෙමෙයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයටත් මේ අවුරුද්දේ යම් යම් චෝදනා එල්ල වෙන්න ගත්තා. එහි යම් යම් ලිපිගොනු ඉක්මන් වෙන්නේ පහු වෙන්නේ බලපෑම් මත කියලා. ඒ කියන්නේ FCID එකේ නීතිපති දෙපාර්තමේන්තුවට යන ෆයිල් යට යන්න ගත්තා. ඕනේව උඩේ ඉන්න පටන් ගත්තා. කවුද මේ අදිසි හස්ත? මේව ගැන කතා බහ කරන අතරේ මේ කාගේ ඉලක්කද මේ සපුරන්නේ කියන කතා බහ වෙන්න පටන් ගත්ත රටේ. අපි විරාමයකට ගිහිල්ලා එමු. කතා කරමු. කොහොමද අපේ රටේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ සහ අධිකරණයේ කියන කුළුණු තුනෙන් ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ කියන දෙක අර්බුදයකට ලක් වෙද්දී අධිකරණය ශක්තිමත් වුණේ කියන කාරණේ. ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවේ තමයි අන්තිම තීරණය තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟව කිසිදු පටහැනි වීමක් නොමැතිව මේ පත් කිරීම කරලා තිබෙන්නේ. මූලික සාහනිකයක් හෙට සංගෙත අව් එන්නේ නැද්ද ඔයා? කොළඹද? නෑ බං. අපට අද මධ්‍යම රාත්‍රියේ විසුරුව හැරියා. නොවැම්බර් 16 ඉඳලා 20 වෙනකන් නාම යෝජනා. ජනවාරි මාසයේ 5 වෙනිදා ජම්. ඔබතුමා මේ කරගෙන යන ක්‍රියාපටිපාටිය නීති විරෝධී. අපි මේ පාර්ලිමේන්තුව අතහැර යනවා තමුන්වහන්සේ වර්ධනය කරනවා. අවධාරණය කරනවා. හොඳයි. ඡන්දය කරන දාන්න අපි ඡන්දයක් ඉල්ලා ඉනවා. සම්පූර්ණයෙන් මේ යෝජනා සඳහා ඡන්ද 121ක් ලැබී ඇති බව දැනුවත් කිරීමට අනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ඉදිරිපත් කරන්නේ මගේ ජීවිතේ. මම බොහොම පැහැදිලිව ඒගොල්ලන්ට කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මං ගාවට ගේන්න එපා කියලා. එතුමාට අවශ්‍ය නම් අපිට පුළුවන්කම තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා කෙරෙහි තියෙන විශ්වාසය පෙන්වන්න කරන්න. මම මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වැටි තිබෙන පාතෙන් රට ගොඩ ගන්න අපිට යුද්ධ කාලයේදී ලබා දුන් ආකාරي සහයෝගයක් ලබා දෙන්න. පහුගිය අවසාන මාස කීපය කියන්නේ ඔක්තෝබර් 26 ඉඳලා මේ වෙනකන් ගෙවිච්ච කාල පරාසයේ සිදුවුණු සිදුවීම් සමුදාය අනිවාර්යයෙන්ම දැන් මේ සමුදායට මුල් වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇත්තම කියනවා නම් ඒ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් එක්කම නෙමේ පරිවර්තනය ඇති වෙන්නේ. ඔව් මේකට ඇත්තම මේ බිත්තර එළියට දාන්න කිකර ගාව සෑහෙන කාලයක්. ඔව්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ අවස්ථා කීපයකදීම බැලුවා පෙරනිමිති බැලුවා මේ එළියට එන්න පුළුවන් ද ආවොත් මොකක්ද වෙන්නේ ආදි වශයෙන්. ඔක මේ හොඳම කාරණේ තමයි 26 වෙනිදා දවල් වෙනකොට අජිත් පී පෙරේරා මහත්තයා තමයි මුලින්ම ඉව වැටුනේ මෙහෙම වැඩක් වෙන්න යනවා. මේ ඉව වැටිච්ච ගමන්ම අජිත් පී පෙරේරා මහත්මයා පාර්ලිමේන්තුවේ කාමරයක හදිසි මාධ්‍ය සාකච්ඡාවක් තිබුවා කියලා කිව්වා. එතුමාටත් හරියටම මේ රවුමට මේ සිද්ධිය පේනුන්නේ නැහැ. නිකන් කොනකින් විතරයි ආරංචි ආවේ. අපේ ආණ්ඩුවෙන් යම් පිරිසක් අපිට එළියට ගිහිල්ලා අපිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න හැම ලෑස්ති වෙනවා නම් ඒක සම්පූර්ණ වැරදි. අපි එයාට එරෙහිව පියවර ගන්නවා කියලා තමයි එතුමා කිව්වේ. හැබැයි හවස් වෙද්දී තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඇත්තටම කියනවා නම් දේශපාලන ලෝකේ සාකච්ඡාවට ලක් වෙමින් තිබුණේ තව සතියක් විතර කාලයක් ඇතුළත සාකච්ඡා ගිහිල්ලා මොකද ඒ වෙනකොට එකඟතාවක් ඇති කර ගැනීම ගැටලුවක් මතුවලා තිබුණා කියලා වාර්තා වෙලා තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා අපි ආණ්ඩුවකට එනවා නම් මාස 3ක් ඇතුළත මැතිවරණය තියන්න ඕන කියලා. ඔව්. ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් කියුණා නෑ මාස 6ක් විතර කාලයක් අපිට දෙන්න මැතිවරණයකට ලෑස්ති වෙන්න කියලා. ඔය සංවාදය තිබුණා කියලා තමයි අපිට මුල් එදා උදේ වෙනකොට තාරංචි තිබුණේ. කොහොම හරි කමක් නෑ ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයාට හදිසියෙම ජනාධිපති ලේකම් කාර්යාලයට නේද ගියේ. ඔව්. ගියා. දිවුරුන් දුන්නා රැ අගමැති විදියට. ඔව්. එතකොට අගමැති විදිහට දිවුරුන් දෙනවත් එකම
රටපුරා රතිඤ්ඤ හඬ ඇහෙන්න ගත්තා. එක්සත් ජාතික පක්ෂය මේකේ ඉහළ පෙළේ අය කලබල වුණේ නැහැ. ඔවුන් අරලියගහ මන්දිරයෙන් අපි තවදුරටත් යන්න නැතුව ඉන්න ඕන කියන තීන්දුව ඒ සමගම ගත්තා. ඒක තමයි තීරණාත්මකව මේ 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 තත්ත්වය වෙනස් කරන්න බලපෑපු කාරණයක් වුණේ. ඒ තමයි අරලිගහ මැදුර අතහැර නොයාමත් ඒහා ගොඩනැගුණු බලවේගයේ සංවාදය. ඒකත් එක්ක රනිල් කුසිංහ මහත්මයාට තව වාස්තවික තත්ත්වයක් ගොඩනැගුණා. ඒ තමයි පක්ෂයේ මෙතෙක් එතුමා විවේචනය කරමින් අතහැරලා ඉඳපු කණ්ඩායම එතුමා වට ඒකතු වෙන පටන් ගත්තා. අනිවාර්යයෙන්ම මෙතනදී කිව්වා අරලිගහ මන්දිරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට යන්න එපා කියලා කියලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා විසින්මයි කියලා. ඒ වගේම අරලිගහ මන්දිරේ ඇතුළෙත් කතාබහ වෙලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට අමතරව තවත් නායකත්වයක් උඩට එන එක වැළැක්වීම සඳහා අරලිගහ මැදුර තුල රැඳී සිටින්නට ඉඩ හසර ලබා දුන්නාදෝ කියලත්, ඒ කියන්නේ පක්ෂය ඇතුලේ යම් විදිහක අර්බුදයක් පැන නැගිලා යම් විදිහකින් දීර්ඝකාලීනව තමන්ට විරුද්ධ ශක්තිමත් බලවේගයක් ගොඩනගා වෙනුවට අනාගතය සඳහා වෙනත් නායකයෙක් තවමත් මෙතුමාව, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාව දිගටම තියාගැනීමේ අවශ්‍යතාව. ඔව්, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් මේ ක්‍රියාවලියත් සමගම වීරයෙක් බවට පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඔහු අටා සිට පිරිසට හැකියාව ලැබිලා තියෙනවායි කියලා පක්ෂය ඇතුළේ දැන් කතාබහ වෙනවනේ. කොහොම වුණත් කමක් නැහැ. අවසානයේදී නායකත්වයේ වෙනස, පක්ෂ ප්‍රතිසංවිධාන ගැන මීට දින කිහිපයකට කලින් තිබිච්ච එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීවත් කතා බහනම් වෙලා තිබුණේ නැහැ. ඒ අතර ශ්‍රීපාල්, දැන් අවසානයේදී දැන් තව වැදගත් කාරණයක් වුණා අර රංගේ බණ්ඩාර මහත්මයාගේ හෙළිදරව්ව. මීට කලින් නොවෙච්ච හෙළිදරව්වක්. ඒ තමයි මේ මන්ත්‍රීවරු එක පාර්ශ්වයක සිට තව පාර්ශ්වයකට ගන්න විවිධ ආකාරයෙන් කතා බහ කෙරෙනවා. ඒක හැමදාම සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා පත් කරයින් පස්සේ දැන් මේක අභියෝගයට ලක් කරමින්, ඒ කියන්නේ දැන් මේක දැන් පාර්ලිමේන්තුවේ වගේම දැන් මේක අවසානයේදී මේ ව්‍යස්තදායක විධායකයේ අර්බුදය අධිකරණයේ දක්වා ගියානේ. එතකොට අධිකරණයේ දක්වා ගියායින් පස්සේ මේ ක්‍රියාවලිය ගැන අපි හරියටම කියනවා නම් අගමැති විදියට මහින්ද රාජපක්ෂ මහත්මයා පත් කරනවා. ඊට සමගාමීව සිදු වෙන්නේ මොකක්ද? පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයනිකුත් වෙනවා. ඔව්. ඒකත් එක තමයි ඇත්තටම දැන් අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හමුවට නොයන එක්සත් ජාතික පක්ෂය ඇතුළු බලවේග මේ කාරණේදී අධිකරණ හමුවට යනවා. ඒ අධිකරණ හමුවට යාම සමග 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඔව්, ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දෙනවා. ඒ සමගම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කලින් ඊට කලින් යොමු කරලා තිබෙච්ච එක තිබුණ නිවේදනය ක්‍රියාත්මක වෙනවා. ඒ හා සමගම පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුව රැස් වෙනකොට ඇත්තටම පාර්ලිමේන්තුව මුළු රටේම තිබුණ යම් විදිහක කුතුහලයක්, අවිරිචිතත්වයක් මොකක් වෙයිද, කුමක් සිද්ධ වෙයිද කියන කාරණේ පාර්ලිමේන්තුවෙත් එහෙම තමයි. පාර්ලිමේන්තුවේ මේ අවස්ථාව වන විට ඇත්තටම දැන් ආණ්ඩුව විදිහට දිවුරුම් දුන්න පාර්ශවයට බහුතර බලයක් ආසන ගණනින් ගත්තොත් තිබුණේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ විදිහට ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඕන එක හිටගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් සමග හිටගත්තා. මේ සමග එක්සත් ජාතික පක්ෂයේ පැත්තට වැඩි බලයක් පාර්ලිමේන්තුව ඇතුලේ ලැබෙමින් තිබුණේ. ඒ තත්ත්වය ඇතුලේ තමයි විශේෂයෙන්ම මීට කලින් නොකරපු විදිහට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවමින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුණේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු සභාගර්භයට එනවත් එක්කම ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාව උදේ වරුවේදීම පක්ෂනායක රැස්වීමේදී කතාබහ වෙලා ඉවරයි. කතානායකතුමාගේ අතට මේ විශ්වාසභංග යෝජනාව බාර දෙනවා. ඉතින් විශ්වාසභංග යෝජනාව හඬින් සම්මතුණු බවට ප්‍රකාශයට පත් වෙනවා. ඒ සමගම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම මේකට විරෝධය පළ කරනවා. ඔවුන් හැබැයි දින දෙකක් එනවා පාර්ලිමේන්තු. දින දෙකක් ඇවිල්ලා විරෝධය දක්වලා තමයි අවසානයේ පිටව යන්නේ. ඒ අතරේ ඊට පස්සේ දවසට ගියොත් තමයි ඊට පස්සේ දවසෙත් නැවතත් පාර්ලිමේන්තුව රැස් වෙනවානේ. ඔව්, එදා තමයි දවස. එදා දවස මොකද පාර්ලිමේන්තුව ඊටම නරක මාතට කලින්ම දරුණු තත්ත්වයටපත් උනේ එදා. ඒ වගේම දැන් මේ සිදුවීම් වෙච්ච දවස් තුනේම, ඒ කියන්නේ 14, 15, 16 දවස් තුනේම වාර්තා නොවෙච්ච එකක් තියෙනවා. මේ අතරමැද එක දවසකදී හොඳට ගුටි කෑමකට ලක් වුණා කතානායකතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමේ. කවුරුත් ඒක ගැන කතා කළේ නැහැ. මොකද සභාව ඇතුළට එන්න ඇවිල්ලා. ඇත්තටම එතුමාට අකැප ස්ථානයකට ඇතුළේලා හිටියේ. ඒ නිසා එතුමාට පැමිණිල්ලක් දාන්න යන්නත් බැහැ. මොකද ඒ වගේම තමයි වේත්‍රධාරිතුමත් හරි අපූර්ව වැඩක් කරලා තිබුණා. මොකද සෙන්කෝලේ බාරකරු ඔහුනේ. එතකොට මේ ආරංචිය ලැබීමත් සමගම උදේ පාන්දරින්ම ඇවිල්ලා සෙන්කෝලේ ආරක්ෂිතව දැනට තැන්පත් කරලා තියෙන මේ සේප්පුව සේප්පුවෙන් අයින් කරලා වෙනත් තැනක හැංගුවා මේක වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා. යම් විදිහකින් කාමරය වටකලොත් එමේ එදා උදේට කට්ටිය ඇවිල්ලා ඒ වෙනකොට වේත්‍රධාරීතුමා සංකේතාත්මකව කාමරය ඇතුළේ ඉන්නවා. නමුත් නියෝජ්‍ය වේත්‍රධාරීවරයා
නොදැනම සෙංකෝලේ රැගෙන පාර්ලිමේන්තුව පටන් ගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු ලෑස්ති කරලා තිබුණේ. ඔන්න ඔහොම වෙද්දි තමයි කොහම වුණත් ආරංචි 90 පළවෙනි වතාවට වගේ පාර්ලිමේන්තු සභාගර්භය කියන්නේ දෙවෙනි මහලේදී සභාවට ඇතුළු වෙන දොරටුවේදීත් මන්ත්‍රීවරු පරීක්ෂා කරන්න ඕන කියන තැනකට කණ්ඩායම යොමු වුණා. ඔව්. ආරක්ෂකංශ පහුගිය යුද්ධ කාලෙදිවත් ඇත්තටම මේ වැනි තත්ත්වයකට ගියේ නැහැ සභාව. ගියේ නැහැ. ඉතින් මෙහෙම මෙහෙම තියෙද්දි තමයි 14 වෙනිදා 15 වෙනිදා එතකොට පාර්ලිමේන්තුවේ අපිට ඊට පස්සේ අහන්න ලැබෙන්නේ අර මිරිස් කුඩු ප්‍රහාර පිළිබඳව ඈ පිහි රැගෙන එම් එතකොට කතානායක අසුනට ජලය වක්කිරීම කොහොම හරි දැන් මේ සිදුවීම් දාමයත් එක්ක දැන් මුළු රටම මේක දන්නවා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාට එරෙහිව නැත්නම් මේ අගමැති ධූරයට එරෙහිව අධිකරණයට යනවනේ දැන් ඒක තමයි තීරණාත්මක කාරණේ ඊට පස්සේ අපි අර කියපු ව්‍යවස්ථාදායකය අනිත් පැත්තෙන් විධායකය මේ දෙක එක පැත්තකට මේ කිනේකට ගැටෙද්දි අනිත් පැත්තෙන් ශක්තිමත් කුළුණ විදිහට අධිකරණයේ දිහා තමයි මුළු රටම බලාගෙන ඉන්නේ එක පැත්තකින් උගත් බුද්ධිමත් ඒ වගේම විවේක බුද්ධියෙන් යුතුව ප්‍රශ්න විසඳන කණ්ඩායමක් විදිහට අධිකරණය මොකක්ද කරන්නේ දෙසැම්බර් මාසයේ එළඹෙන්නේ අධිකරණයේ දිහා මුළු රටම බලාගෙන ඉන්න තත්ත්වයක් ඇතුළේ ඒ කියන්නේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයාටත් කැබිනට් අමාත්‍යවරුන්ට අමාත්‍ය ධූරවලත් කටයුතු කිරීම ඔවුන්ගේ රාජකාරී කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් වෙනවා ඔව් අවසානයේදී අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වෙලා ඉස්සරහට ගිහිල්ලා ඇත්තටම කියනවා නම් ඒක තහවුරු වෙනවානේ ඒක තහවුරු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේ නියෝගය නැත් මේ එක පැත්තකින් අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවානේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය බලරහිත කරනවා එහෙම නැත්නම් ඒ තුලින් පුද්ගල මා කියන්නේ අපි ඒකට කියන්නේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් කඩවුණු බවට ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා සත්පුද්ගල විසුරු මඩුල්ල ඒකමතිකව මේ තීන්දුව ලබා දෙන වෙලාවේදී ඇත්තටම පාර්ලිමේන්තු නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු මේ විනිශ්චයාසන ඉදිරිපිට හිටගෙන බලාගෙන ඉන්න මොකද දෙන තීන්දුව කියලා. හතරට තීන්දුව ලබා දෙන නිවේදනය කළා තිබුණත් 4:53ටයි විනිශ්චයවරු අසුන් ගන්නෙ. ඊට පස්සේ මේ තීන්දුව ලබා දෙන වෙලාවේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් මේ අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු එක පැත්තක ඉන්නවා. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ඉන්නවා. මේ සියලු දෙනාම නිහඬව බොහොම ගෞරවාන්විතව ඉද්දී අධිකරණයේ කියනවා මේක නීති විරෝධී අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා ඒ නිසා එතනින් එහාට කටයුතු කරන්න අවශ්‍ය වාතාවරණය අධිකරණය හදලා දෙනවා කොහොම හරි මෙහෙම යද්දී මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට ප්‍රකාශ වෙනවා හැබැයි අර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන දවසේ ලැබෙන නියමිත දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ට පක්ෂයේ සභාපතිතුමා කැඳවීමක් කරනවා ජනපතිතුමා කැඳවීමක් කරනවා ඒ කැඳවා සිටින අවස්ථාවේදී තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන්නේ. හැබැයි ඒ අවස්ථාවේදීම මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ ඉල්ලාසීම පිළිබඳව මන්ත්‍රී කණ්ඩායමට පැහැදිලි කරනවා ජනාධිපතිතුමා ඉදිරියේදීම කොහොම හරි කමක් නැහැ ඊට පස්සෙන්ද මතක හැටියට දෙසැම්බර් 15 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. ඊට පස්සේ නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ දිරුම් දෙන්න කටයුතු අවකාශය සැලසෙනවානේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට 225 දෙනෙක් ඔව් දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණ පරාජයෙන් පස්සේ තංගල්ලේ කාල්ටන් නිවසට ගියානේ. ඊට පස්සේ මෙතුමා නැවත අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වුණාට පස්සේ මේ විදිහට තමයි පිටත් වෙන්නේ. දැන් මේ පිටත් වීමත් එක පැත්තක සංකේතාත්මකව දැන් අපේ රටේ අගමැතිවරු තනතුරු වල ඉන්නවා පිටත් වෙලා යනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් අපිට මතක විදිහට මුලින්ම අගමැති ධූරේ දරලා අගමැති ධූරයෙන් ඉවත් වුණාට පස්සේ පිටත් වෙලා යනවා මේ රටේ ජනතාව දැක්කා. ඉතින් ඉතිහාසයට එකතු වුණ තව සිදුවීමක් බවට පත් වුණා. කොහොම හරි දැන් අපි අර මේ අනිත් පැත්තට ගියොත් එම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපතිතුමා කිව්වට කොහොමවත් දෙන්නේ නැහැ කියලා අවසානයේදී 225 දෙනාම අස්සම් කරලා ආවත් මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි කිව්වත් අද වෙනකොට ඔහුට අගමැතිකම දෙන්න උනා. ඒත් ජනාධිපතිතුමා කිව්වේ මේ මගේ පෞද්ගලික මතය තාමත්. මේ ස්ථාවරී මගේ වෙනසක් නැහැ. ඒක ජනාධිපතිතුමා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරිපිට වාඩි කරවගෙනම මූණටම කිව්වා. ඔව්. ශ්‍රීබල්ලා දැන් මේ අගමැතිතුමා මේ විදිහට දිවුරුම් දුන්නට පස්සේ ටික වෙලාවක් ගත වුණා කැබිනට් මණ්ඩලය පත් කරන්න. කැබිනට් මණ්ඩලය පත් කර ඊට පස්සේ
දැන් කැබිනට් මණ්ඩලය පත් කරපු එකත් මීට කලින් කැබිනට් මණ්ඩලය පත් කිරීමට වඩා යම් යම් වෙනස්කම් සහිත එකක්. ඒ තමයි වෙනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු දෙනා අසුන් අරගෙන ජනාධිපතිතුමා ඉදිරියේ මුළු සභාවම ඉදිරියේ තමයි මේ කැබිනට් මණ්ඩලය දියුරුම් දෙන්නේ. මේ වතාවේ වෙනුවට ජනාධිපතිතුමා එතුමාගේ අර විශේෂ කාමරයට කාර්ය මණ්ඩලය එහෙම රාජකාරි බාර ගන්න කාමරේ ඒ කාමරයට කැඳවලා තමයි දියුරුම් දීම සිද්ධ කළේ. ඒ කියන්නේ එකින් එක මන්ත්‍රීවරුන්ට එන්න කියලා ඔවුන් සමග කතා කරපු දේවල් ඔවුන් තමයි දන්නේ. ඔව්. දැන් වැඩි කියන්නේ දැන් මේ වෙනදා බොහොම මේ අභිමාණයෙන් සතුටින් ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරුන් බාරගන්න ඉන්න මන්ත්‍රීවරු වෙනුවට මේ වතාවේ සිද්ධ වුණේ ඇමතිවරු කීප දෙනෙක් දිරුම් දෙන නියමිත ඇමතිවරු දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි එළියේ කාමරේ වාසුන්ගෙන ඉන්නවා. ඇතුළට යන කෙනා ගිහිල්ලා අසන් කරලා බාර අරගෙන ඉනවා. දැන් අනිත් කෙනා ඇතුළේ කෙනාට සිද්ධ වෙන දේවල් දකින්න මේ දෙන තුන්දෙනා විතරයි. එතකොට ඔවුන් ඒ දෙනට hina වුණාට ඊළඟට යන කෙනාට සිද්ධ වෙන්නේ එවැනි අකරතැබ්. ඒ නිසා මේ වතාවේ ටිකක් අකරතැබ් වලින් පිරිච්ච දිරුම් දීමක් බවට පත් වුණා කියලා තමයි ආරංචි. කොහොම හරි ගමන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔහුගේ ආණ්ඩුව බහුතරය හදාගන්න උදව් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 6 දෙනෙක් එහා පැත්තට යනවා. ඔව්. එතකොට මේ යන පිරිසට කැබිනට් ඇමතිකම් දෙන්නේ නැහැ කියලා කියපු වගේම කැබිනට් අමාත්‍ය ධුර ජනාධිපතිතුමා ලබා දෙන්නේ නැහැ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තවදුරටත් අවධාරණය කරනවා ගිය අය සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගන්න බවට. එහෙම තියෙද්දී පාර්ලිමේන්තුව රැස් වුණාම අවසානයේදී විපක්ෂ නායක විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා පත් වෙන බවට කථානායකවරයා නිවේදනය කරනවා. ඒ පත්වීම නිවේදනය කිරීමත් එක්කම තව ප්‍රශ්නයක් පැන නගිනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට විපක්ෂ නායක ධුරය ලබාගත හැකිද කියන තර්කයේ එකක්. දෙවෙනි එක ඊටත් වඩා බරපතලයි. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දැන් මීට කලින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවීමේ නිවේදනය නිකුත් කළ වහා මීට පස්සේ දවසේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම ගිහිල්ලා ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගත්තාය කියන ලොකු රාවයක් ඒ වෙනකොට පැතිරලා තිබුණා. ඔව් ඒ කියන්නේ අපි දුටුවා යම් විදිහකින් මේ සමාජික කාඩ් පත් ලබා ගන්න ආකාරය රටේ ජනතාව දැක්කා. ඔව් උත්සවයක් උත් දැක්කා. ඒ වගේම යම් යම් කාඩ් පත් එළියටත් ආවා. දැන් මෙවැනි තත්ත්වයක් ඇතුලේ මේක පාර්ලිමේන්තුවේ තර්කයක් විදිහට ගේනවා. මේක ගේන්නේ අතරම සුමන්දිරන් මන්ත්‍රීවරයා මීට කලින් ඉතාම සැලසුම් සහගතව සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම මේ ගැන සාකච්ඡා කරලා ඊට පස්සේ පක්ෂ උදේ තිබුණ පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේක මතු කරනවා. ඔහු මතු කළා කියනවා මේ බලන්න මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඒ වෙලාවේ ආනන්ද කුමාරසිරි මහත්මයා ගතේ තියෙන එක සමාජික කාඩ් පතක්. ඔහු පෙන්නනවා මේ බලන්න මේ කාඩ් පතක් මෙතන තියෙනවා කියලා. ඉතින් කොහොම හරි මේ සංවාදයෙන් පස්සේ තමයි කතානායකතුමා අදාළ නිවේදනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායකවරයා ලෙස. නමුත් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභාවේ මතු කරනවා ඔහුගේ මේ කණ්ඩායමේ මන්ත්‍රී ධුරත් අභියෝගයට ලක් වෙලා තියෙන කියන කාරණේ. ඒ එකම මේ දවස් දෙක තුන ඇතුලේ මේ වන විට මේ අලුත් අවුරුද්ද පෙනිපෙනී තියෙද්දී මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් එක්ක පළවෙනි වතාවට විපක්ෂ නායකවරයාගේ මන්ත්‍රී ධුරයේ අභියෝගයට ලක් වෙලා තියෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉදිරියට ඔවුන්ව කැඳවීමේ නැත්නම් මේ සිද්ධිය කැඳවීමේ නිමිත්තක් එක්ක තමයි ලබන අවුරුද්ද අපිට පේන්න තියෙන්නේ. ඒ වගේම දැන් ඒ කියන්නේ මෙතන ආර් සම්බන්ධන් මහත්මයා මුලින් විපක්ෂ නායක ධුරයට මහින්ද මහත්මයා පත්කිරීම පිළිබඳව මොනවද කියන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ දවසකට පස්සේ තමයි සුමන්දිරන් මහත්මයාගේ අවශ්‍යතාවයට ඔහු නැවතත් ඔහුගේ අදහස වෙනස් කරන්න කියලා පක්ෂය ඇතුළෙම කතාබහ වෙනවා. ඉතින් ඒ අතරෙදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහත්මයා කථානායකවරයාට ලිපියක් බාර දෙනවා. 2015 මැතිවරණයට තරඟ කරපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ ගීතා කුමාරසිංහ මහත්මිය හැර දැනට ඉන්න සියලුම දෙනා තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය කියලා. ඒ බාර දෙන්නේ එහෙම වුණොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයෝ නෙමෙයි කියන පණිවුඩය ලබා දෙන්නට. එහෙම වුණොත් මොවුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා වෙනවා. ඒ තත්ත්වයට තමයි දැනට ගෙනල්ලා තියෙන්නේ. එතකොට අර කිව්වා වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු මේ පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගත්තා කියන පිරිසට ඔවුන්ගේ මන්ත්‍රීකම් අහෝසි වේවිද? මෙතන තර්ක විතර්ක ගණනාවක් මත වෙලා තියෙන වෙලාවක්. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවද කොහේ හෝ තැනක වෙන පක්ෂයක සමාජිකෙක් වුණා කියලා මේ මන්ත්‍රී ධුර අහෝසි වෙනවා කියලා. දැන් විවිධ තර්ක මතුවෙන වෙලාවක්. දැන් 2018 අවුරුද්ද නිමා වෙන්න තවත් තියෙන්නේ දින කිහිපයයි. හෝරා කිහිපයයි. ශ්‍රීපල් මේ අලුත් අවුරුද්ද ඉන්නේ ප්‍රශ්න කිහිපයක් අරගෙන. එකක් තමයි මන්ත්‍රී ධුර පිළිබඳ ප්‍රශ්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති පිළිබඳ නැවත අධිකරණයේ හමුවට යන්න තියෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනවා වෙනමම. ඒ වගේම විශේෂම කාරණේ තමයි අනිත් පැත්තෙන් අධිකරණයේ දිහා බලාගෙන ඉන්න සිද්ධ වෙන තව විශේෂ කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් ගත්තොත් එම මැතිවරණය සම්බන්ධයෙන් ඒ වගේම කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අධිකරණයෙන් ලැබෙන්න නියමිත තීන්දු කිහිපයක් තියෙනවා. ඒ තීන්දු ජනවාරි මාසේ අපේක්ෂාවෙන් ඉන්නේ. එතකොට
අගමැතිවරු දෙන්නෙක් හිටියා 2018 ප්‍රශ්නේ විසඳලා එක්කෙනෙක් බවට පත් වුණා. හැබැයි විපක්ෂ නායකවරු දෙන්නෙක් ඉන්නවා කියලා සම්බන්ධන් මහත්මයා අවසානයේදී පාර්ලිමේන්තුවේ කියනවා. ඒකත් අවසානයේ නතර වෙන්නේ අධිකරණයෙන්ද? අනිවාර්යයෙන්ම විපක්ෂ නායකවරු දෙන්නගෙන් කවුද නියම විපක්ෂ නායක කියලා ජනතාවට බලා ගන්න වෙන්නේ පාර්ලිමේන්තුව ජනවාරි 8 රැස් වුණාම 2019 අවුරුද්දේ. ශ්‍රීපල්, ඒ වගේම ඉස්සරහට මැතිවරණ එන්න තියෙනවානේ. දැන් එක පැත්තකින් පාර්ලිමේන්තු මැතිවරණයක් කොහෙන් හරි කැරකිලා දැන් එන්න තියෙනවා. එතකොට එක පැත්තකින් මංගල සමරවීර මහත්මයා කියනවා පාර්ලිමේන්තු මැතිවරණයක් ළඟ දෙන්නේ නැහැ කියලා. ඒක මේ ආසන්නම කර ප්‍රකාශය. නමුත් අපිට පේන තියෙන විදිහට අතුරු සම්මත ගිණුමක් දැම්මට අයවැයක් එන්න තියෙනවා. අයවැය ජනවාරි මාසේ. ඔව්. ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම පළාත් සභා සෑහෙන ප්‍රමාණයක් දැන් කල්ලිකුත් වෙලා තියෙන්නේ. විසිරුවලා තියෙන්නේ. එතකොට ඒ වගේ මැතිවරණ එනකම් බලාගෙන ඉන්නවා. මේ නිසා 2019 කියන්නේ බොහෝම දේශපාලන වශයෙන් ගත්තොත් එම ලංකාවේ දේශපාලනේ ඉදිරි වසර 5 හෝ 6 තීරණය කරන වසරක් බවට පත් වෙනවා අනුමානයි. අනිවාර්යයෙන්ම ඉලක්කය දේශපාලඥයන්ගේ ඉලක්කයද දිනන්නේ ජනතාවගේ ඉලක්කයද? ඒ වගේම හැබැයි 2019 ජනතාවගේ ඉලක්ක සපුරා ගන්නට ඕන මැතිවරණ ගණනාවක් වෙනවා. ඔබේ කතිරය ඔබේ ඉලක්කය ළඟා කරන බව අමතක කරන්න එපා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කළොත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක කෙලවරක නතර වෙලා තියෙන්නේ. වැදගත්ම කාරණේ රට පාලනය කරන ව්‍යාකරණය වෙනස් කරයිද? ඒ වගේම වෙනස් කරන්න පුළුවන් වෙයිද? පාර්ලිමේන්තුවේ දැන් තියෙන සංවිධාන අනුව නම් ඒ සෙල්ලම් මුකුත් කරන්න බෑ ලේසි වෙන විදිහට. ඒ නිසා ඒ සංවිධිය වෙනස් කරගෙන යම් විදිහකින් ව්‍යවස්ථානුකූල යම් යම් දේවල් කරන්න පුළුවන් වෙයිද කියලා අපිට බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අපි 2019 ලබන්නේ මෙන්න මේ වගේ අභියෝග රැසක් තියෙන තත්ත්වයක. ඒ වගේම ආර්ථිකය පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ මේ ඔක්කොම එකට එකතු වෙලා මේ රටේ හොඳ තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් වුණොත් අපිට හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් 2019 කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙන අවුරුද්දක් බවට පත් වෙන්න පුළුවන්. එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටේ ඉලක්කය ජනතාවගේ ඉලක්කය. එහෙම වුණොත් අපි ජයග්‍රහණය කරනවා ජනතාව දිනුවොත්.